सिनेमात्या भूमि स्तुति लोगों बेबी हॉस्पिटल लगा दिया ना कहना लोगों बेबी तो सीखे थी बोलने, उन दे वेला बट डॉक्टर ज्ञान सिंह का मीडिया, लोगों बेबी हॉस्पिटल लगा दिया लटका के वेला याना कोटा सीखे आव, इतनी वक्त ये मस सीखे नहीं थी उन्हा। ऐ अप्पू आकर हम दे सिद्धू ने एक पार्ट? मट में किसी देख तेरे नए पड़ी मम्मी किसी दिया डालने नहीं। आई थिंक मैं यहाँ पे किधर है अन्ने? मम्मा आदि से डे लोग बेबी हॉस्पिटल का डारांगी आते हैं। लोग बेबी का करपो ऑपरेशन वाले किसी में रिपोर्ट का कारगनी किए नहीं। डॉक्टर मटकी हुआ ये रिपोर्ट्स टिको कुमार का ना पुलवान तरंग इकमन टेंडे किया ला। अप्पू इन्हें आप इकमन टे� जयमा डैडी तो पानी वाली क्या नॉन इंडिया पे आ गए इन्हाँ की तो पांडरी में आने अप्पू लोग मात्या आप तो मुन्नो वध में भी नहीं आने इन्हें लोग मात्या अभी काम बोलते हैं Thank you.
තුනුරුවන් සරණි මගේ දුව මේ යන රස්සාවෙ ඉහළටම යන්න ඕන මං ගිහින් එන්න ගමි අම්මට මොනවද ගේන්න ඕනේ අදම පඩි ලැබෙනවද නෑ මගේ අතේ සල්ලි තියෙනවා මාසේ අන්තිමට පඩි ගත්තම් මයි දූ කැමති දෙයක් මට ගෙනත් දෙන්නකෝ හා පුතේ යන්න පරක්කු වෙනවනි මං ගිහින් जयमानी අමුත් සරෙන් සර සිහිය නැති වෙනවා ටික දවසක් හොස්පිටල් එකේ ඉන්න වෙයි කියලා තමයි ડોක්ටර්ස්ලා කියන්නේ එතකොට බඩේ ඉන්න දරුවා ඒකෙන් නම් බය වෙන්න දෙයක් නැහැ කියලා ડોක්ටර්ස්ලා කියනවා හරි ලෝචනාවට දෙන නියම බෙහෙත් දෙන්න විදිහක් නැත්තේ ඒවා දරුවාට ඉෆෙක්ට් වෙයි කියලා කවුද පුතේ දැන් ලෝචනා ළඟ ඉන්නේ අර මැගී ඉන්නවා සසඳිලත් දෙහෙන් පිටත් වෙලා මාත් දැන් මම ආපහු යන්න ඕන යම් පුතේ මාත් දෙන්න निशांकटिकारे එහෙම නම් ඉතින් ටිකක් පරිස්සම් වෙන්න. මොකද යා තාම මැරි කරලත් නැහනේ. මේ ඒක නෙමෙයි. මම ජොබ් එකට දාලා දුන්නට පාටියක් ඕන. තරුක? වා මොනවද මෙතන කරන්නේ? යන්න කියලා වැඩ බලාගෙන වෙන්නේ මෙතන ඕනෝට වඩා කතා කර කර ඉන්න තැනක් නෙමෙයි යාලුකම් ආෆ්ටර් ඔෆිස් හරි ඉක්මනට වැඩ ටික අල්ලගන්න මොන හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඇවිල්ලා මගෙන් අහගන්න වැඩ කරන් මං අර වාට කිව්ව සමරේක මට හදලා ගෙනල්ද හා සර් कौदावत नहीं लोचना
මට සමා වෙන්න. ඔයාට ඩෙඩි කෝල් කරාද? දැන් වා ඩෙඩි ඔයාට පොරොන්දු වුණ දේ කරයි. අපට ඒ දේ බලපා. මං දැන් ඒක ගැන කතා කරන්නවත් කැමති නෑ. අපි කොළඹටලා ජීවත් වෙමු. ඔයා ගන්න ඕනම තීරණයකට මං කැමතියි මාලිංග. ඔයා හොඳට පරිස්සම් කරගන්න කියලා ડોක්ටර් ජයමාන කිව්වා. ටික දවසක් මෙහෙ ඉඳ වෙයි. ඔයා මං ගාවටම වෙලා ඉන්න. ඒ ගැන තමයි මගේ හිතට බයක් තිබුණේ. අක්කට දැන් කොහමද? අක්කට දැන් හොඳයි ඩැඩි. ඒ දැම ඩිස්චාර්ජ් කරන්න බැරි කිව්වා. ඒයි. ආපහු සරෙන් සරේ අසනීප වෙයි කියලා තව ටික දවසක් තියන්න කියලා කිව්වා ලොකු මාත්‍යා. අක්ක ළඟ මාලිංග ඉන්නවද? ඔව් ඩැඩි. මාලිංගයි අක්ක ළඟමයි ඉන්නේ. මේ මාලිංගය හුඟක් දුක් වෙනවා මේ දාසරේ අක්කට අසනීපුනේ එයා හින්දා කියලා. ආයේ කවදාවත් එහෙම වෙන්නේ නැල්ලු. මාලිංගයට දීපලත් ඕනේ නැහැ කියනවා. එයා අක්කවත් අරගෙන කොළඹ පදිංචියට යනවලු. එතකොට මේ ෆැක්ටරි එක පාලනය කරන්නේ කවුද? දැන් එයාට මේ කිසිම දෙයක් ගැන ආසාවක් නැහැලු. එයාට අක්කා විතරයි ලුවෝනේ. මාලිංග මහත්තයා මටත් කිව්වා දැනටමත් එයා කොළඹ කම්පැනි එකට ඇප්ලිකේෂන් දාලා තියෙන කියලා ජොබ් එකකට. මං එයාට කිව්වනේ මේ දේපල මං ලීනවයි කියලා. ඩැඩි මෙහෙනම් මාලිංගට කතා කරන්න. මාලිංගව කරන්න හදන වැඩේට මං කැමති නෑ. ලෝචනා ඉන්නෝනේ මගේ ළඟ. එයා මාලිංගත් එක්ක කොළඹ ගිහිල්ලා දුක් විඳිනව දකින්න මං කැමති නෑ. ඩැඩි, ඒ දෙන්නගේ ජීවිතේ ඒ දෙන්නට ඕන විදිහට ගත කරන්න දෙන්න. බෑ බෑ බෑ. ඒක කරන්න බෑ. මං මැරෙනකන් ලෝචනා ඉන්නෝනේ මේ බංගලාවේ. අප්පු, මට මාලිංගට කතා කරන්න ඕනේ. ඉන්නේ හලා ෆෝන් එක කරගමු වරින්. ඩැඩි, දැන් ওই දේවල් ගැන කතා කරන්න යන්න එපා. අක්ක සනීප වෙනකන් ඉන්න. ඔව් ලොකු මාත්‍යා. මේ වෙලාවේ කාගේවත් හිත රිද්දෙන එක හොඳ නැහැ. අපි ටිකක් ඉවසමු. අප්පු, මම කීන දේ කරපම්. මාව එක්කම් පලයන්.